නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි, නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමි. සාදු සාදුසාදු ෆ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංමතුනිි දැන් අපි සූදානන් වෙන්නේ මේ අසිරිමත් දම්සක ධර්ම දේශනාව තුළින් අපේ ජීවිතයට ගොඩාක් වැදගත්වෙන බුදුරජාන් වහන්සි වදාළ ධර්මය ඉගෙන ගන්න. පිංහතුනි අපි දැන් වයසට ගිහිල්ල හිටියට එකයන්නේ තරුණ වයස හරි මැදිවයසි හරි ජීවිතය අවසාන කාලෙ හැරි අපි ජීවිත වයසග්‍යවල තිබ්බට හංචිම කාලේ අපිට මොනවත් තේරෙන් ඇති යුගයක් තිබ්බනි එතකොට අප අපිට හැම දෙයක්ම කියල දුන්නේ කවුද අම්මතාත්තා තොට අම්මතාත්තා පෙන්නල දුන ලෝකේ ගුරුවරු පෙන්නලා දුන්න ලෝකයේ අපේ ඥාතීන්ගෙන් අපිට ලැබිච්ච දේවල් යහළුවෝ ඇසුරෙන් ලැබිච්ච දේවල් එක්ක අපි මේ ලෝකය පිළිබඳව යාම්කිසි තේරුම් ගැනීමකට ආව නේද ඒකත් එක්ක අපිම අපේ ජීවිතයටටම අත්දැකීම් ගන්න ස්වභාවයකට පත්වුණ දැන් අපි අපිට ලෝකයේ ගැන තේරෙනවා වැටහෙන්නවා කියන මතයක් මත පිහිටලා ජීවිතය ගත කරනවා. හැමෝම දැන් සාමාන්‍යෙන් අපි ධර්මය පිළිබඳව අන්නායගෙන් ගොඩක් උපදෙස් ගත්තට. එක නැත්තම් මොනොහරි තාක්ෂණික දේවල් පිළිබඳව අනිතතායගෙන් උපදෙස් ගතට ජීත්වෙන වැඩ පිළිවල ගැන කවුරු කවුරුත්හිතන්නමක්ද අපිට තේරෙනවා කියන. එනිසා ගොඩක් අය කැමති නෑ තවත් කෙනෙගින් ඒකට උපදේශයක් ගන්න. නමුත් ශ්‍රාවකත්වයටආ අපපුට පස්සේ. ශ්‍රාවක කිය කියන්නේ කාටද සාමාන්‍ය සරලාර්ථයගහොත් අහන කෙනාන ශ්‍රවනය කරන කෙනා. නමුත් අපි ශ්‍රාව කිය කියල කියන්නේ බුදුරජාන් වහසේ සරණගිය කෙනාට. මහනාම කියන ශාක්‍ය රජතුම ඇහුව ස්වාමීිණ භාග්්‍යතුන් හන්ස මේ උපාසක උපාසක කියනවා උපාසකයෙක් වන්න මොනකරුණුද තියෙන්ටෝනේ. බුදුරජාන්ස වදාලා. යොකෝ මහානාවම බුද්ධන් සරණංගතෝ දම්මං සරණංගතෝ සංගන්සරණංගතෝ එතාවතාකෝ මහානාම උපාසකෝ හොති. පන්නත් මහානාම යම් කෙනෙක් බුදුරජාණන් වහන්ස සරණගියොත් ධර්මය සරණගියොත් සංගරත්නය සරණගයියොත් කොහොමද සරණ යන්නේගන විශ්වාස කලොත් අදහගත්තොත් අදහගන්න කොහොමද ගුණවසයෙන් ගුණවසය අදහගත්තොත් විශ්වාස කළොත් මේ තමයි එකම පිළිසරණ කියලා සරණ ගියොත්. එත්තාවතාක් හෝ මහානාම එපමණකින්ම පිරිවත් මහානාමේනි උපාසක කෙල කියන්න පුළුවන්. එතකොට එ ඉශ්‍රියක් නම් උපාසිකාවක් වෙනවා. එතකොට දැම් මේ පින්නතුන් මේ ඒවගේම නිවස්වල ඉඳලමී ධර්මදේශනාව ප්‍රවණය කරන හැම දෙනාම කවු දෙතකොට උපාසක උපාසිකාවෝ. උපාසක උපාසිකාවක් වෙන්න නිකං බෑ. මොකදදතකට තියන ඕනේ ගන්න දැනගැන තෙරුවන් සරණ යනෙක්. සාමාන්‍ය සම්ප්‍රදාායන් කූලවනන් කොහොම දු පාසික කියන්නේ. දැන් පිරිහිලා තියෙන හිද වයසට ගයාාට පස්ේ තමයි ආ උපාසක මහත්තයක් ොහෙද යන්නේ. එලහනනේ වයසක කෙනෙක් මැරුණුත් මකද කියන්නේ. උපාසක මහතාට නිවන්සප ලැබේවා කියලා බැන එක ගහනෝ. තරුණ කෙනෙක් මැරුත්. තරුණ මහතාට කියලා ගහනනෙ ඇයි ඒ උපාසක දාන්න ඇත්තේ දැන් ඒක අවභාවිතය වෙලාන ඒ යන අවභාවිතය ගැන්නේ හරියට පාවිච්චිවෙන්නේ නෑ මිස්ුස් කියන්නේන අා හරියට පාවිච්චිවෙෙන නෑ නමුත් උපාසක කියන බච්චනය හරි ගෞරවනී එකක් දවසක් සක්‍රදේවන්ද්‍රයා අපි ඔබ දිවලෝක පිළිගන්න ඕන දෙවියන් බ්‍රහ්මයන් දුක්කින්දින්න නිරසතුන් ප්‍රේතයන් සීර්සන් ලෝක අපි පිළිගන්නවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වබෝදධ කරගෙන අපිට දේශනා කළේ බුද් දේශනාව පැහැදිලිව ඒ පිළිබඳ තියෙනවා. ඒ නිසා අපිට එක කවුරුත් ඔපපු කරලා පෙන්න්න ඕන නැහැ. අපිදන්නෝ මේ කරමාණ රූපස්වභාවයනුව උපදින්න මැරෙන සත්ත්වයන්ගේ ඉරණම. සක්‍රදේවෙන්ද්‍ර දවසා තවන්ගේ දීවේ රථයට නගිද්ද නගින්න කලින්වාන්දනා කලා සාකේප එකට හැරිලා. මාතලී කියන දිවරිය දුරා සක්‍රදේවේෙන්ද්‍රයගින් අහනවා අනේ දේවේන්ද්‍රය ඔබතුමාට මේ තෞතිසා වැසි සියලු දෙවිවරුත් චාතුම්මහාරාජිකවාසී සතරවරන් දෙවරු ඇතුළු සියලු දෙේවරුත් වන්දනා කරනවන්නේ ඔබතුමා කාට දොය ුවන්දනා කරන්න මේ පහළ බලාගෙන එතකොට සක්‍රදේවෙන්ද්‍රය කියනවා බ්‍රක්්මචාරී උත්තමියෝ ඉන්නවා. සසරින් එතරවෙන්ට පිළිවෙත් පුරණ උන්වහන්සල ටයි මගම මේ පලවෙනි වන්දනාව ඒළඟෙට කිෙව්වා ඒ ගහට්ටා පුං්්‍ය තරා යම්ම ගෘහජීවිතයක් ගත කරන පින්දහම් කරන ගෘහ ජීවිතයක් ගත කරන ගිහිවුදවිය ඉන්නවා. සීලවන්තව උපාසකා සිල්හත්තේ ගොල්ලො උපාසක පිරිස. උපාසක පාසිකව සිල්ලත්. දම්මේන ධාරම් පූසින්ති ධාර්මිකව තමයි අබුදරුවන් පෝසණය කරන්නේ වංචා කරල නෙමේ ධාර්මිකව තමයි අබුදරුවන් පෝසණය කරමින් පවුල් ජීවිතය ගත කරන්නේ තේ නමස් සන්ති මාතලි මාතලි මං අන්න ඒ අහටයි ඔහෙ දෙවනයට වන්දනා කළේ. එතකොට අපිට පේනවා සක්‍ර දෙවයක් කියන්නේ සත්පුරුෂ කෙනෙක්න්නේ අපිට වැඩිය ඉහෙල කෙනෙක් නේ ධර්ම අවබෝධයක් තියෙන කෙනෙක් නේ ඒ සත්පුරුෂ අය වන්දනා කරන්නේ ගෞරව කරන්න මොකේටද කුලයටද ධනයටද රූපෙටද ස්ට්‍රී පුරුෂ බවටද නෑ මොකේද ගුණයට ප්‍රඥාවට නේද සිල්ලුවත් බවට ඒ නිසා අපේ ජීවිතය අපි වයසට යන්න කොට මෝරන්නනම් මොකක්ද කරන්න ඕනේ ගුණධර්ම ඇතිකර ගැනීම සිල්ව අන්ත බව ඇතිකර නැතුව මෝරන්න පොල්ගන්ද බෑ. ඒ නිකම් සීලයක් ගුණයක් නැතුව මෝරණ කෙනාට මොකක්ද කියන්නේ. නිකම් මහල් එෙක් බුදුරජන්නස වදාලා බුදුරජන්නස වදාල මේ තේර කියල කියේනවන්නේ පැවිදි ස්වාමීන් වහන්සේලාගේ වස් ගණන්න වැඩියනරින් උපසම්පදා වෙලා ඔන්න උපසම්පදාවෙලා එක වස්කාලයක් ගතකර පුහමකිනෝ වස් එක්යි කියලා. පසේ තවස් කාලයක් ගැතවුණහම් කියේනවා වස් දෙකයි. වස් දාහයක් වුණ දවසට කියනවා ස්ථවිර කියලා. දැන්වයි පාවිච්චි කලා නිසාමිනාසල ඒක බුදුරජාසේ කාලිඳල න එක. එතකොට වස් විස්සක් විතරුණුත් කියෙනවා තේර මහා තේරුන් වහන්සේලා කියලා මහා තේර කියලා. එතකොට බුදුරජාස වදල ස්ථවිර කියලා නිකන් කිව්වට වැඩක් නෑකිව. සිල්ලත් බවක් නැතුව ගුණවත් බවක් නැතුව නිකම් වයිට ිය කිය කෙනෙකුට ස්තවිට වෙන්නන්නේ කොහොද ක කියෙලව ඒට කියන්නේ දිරාගිය මහල්ල කියලා කිව. එතකොට අපි මොකක්දද බලන්ට ඕනේ අපේ ජීවිතය වයසට යනකොට නිකම් වයසට යන්න දෙන්න නේ දැන් හැබැයි වයිසිට ගියායත් මේ බණහන්න ඇද දැන් වයිසට ගියා යන එතකට මොකද කරන්න ඕන ඉක්මනින් ඉක්මනි ගැනන්නේ වයිසට ගියගේ ආපසට හැල්ල බලදි සතුට වෙන්න පුුවන් ඉන්න ෝද නැද ඉන්නවා මොකද හේතුව රුණ කාලිඳදල ොඳට ජීවත්වෙෙලා එතකොට එයායට සතුටක් නැද්ද සතුටුයි. තරුණ කාලෙ ළමයි තරුණ ළමයිපසර හෙල බලද සහරන්ට සතුරීමකොද පුංච කාලඉදල හොඳට ඉන්දර නමු සීයට අනු නමයක්ම මොකද වෙන්නේ. තරුණ කාලෙකෙනෙක්කාපසර හැරලබලදී පසු තැවන්න කරුණු ගොඩක් මැදිවායසේ කෙනෙක්කාපසර හැල බලදදි වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා වයිසට ගිය කෙනෙක් කාපසර හැරල බලද්දි හැබැයිඒ වැරදිච තැන් පෙන්නේ ඒත් මොල ඇත්වයෙන කෙන ගොල විතරයි. නැතන් අනිත්තයට එහෙම ලොකුවට තේරෙන්න එක පාඩුවක්. ඔහේ ඉන්නවා ඉතින් මැරිලක්ගේයාට පස්සේ එයා යන්න තැන ගැන ඉපදුනාට පස්සේ තමයි එයාට දැන ගැන්ටු ලැබෙන කලිින්පෙන්නේ නෑනන ඉතින් ඒ නිසා අපි කලින් ජීවිතය මැරුණන එක මැරුණායනේද එක පාරම අපි ආපසර හැරලා නික බැලුවත් අපි මැරිච්චායන එක පාරක් හරි එක පාරක්නිවේ දීර්ග සසරේ මැරිල්ල තියෙන නමුත් කලින් ජීවිත අපි මැරිල තමයි උපන්නේ ඒ මැරිලැ උපන්නේ මනුස්සලෝකයේ ඒඇයි අපි පින් දහම් කරලා තිබබ නිසා ගොඩා පින් කරලා තිබ්බද ගොඩාහ කරලා තිබබන අපි දෙවන්න අතරය නො ගොඩා පංකරල තිබන අප බ්‍රක්්මයන් අතරය නවනේ න ජ්‍යන වඩල තිබන අපි සාමාන්‍යෙන් පින පවදකම කරලා තින නමුත් පින වැඩියෙන්. නිසා මනුස්සරලෝක ඉපදුුණනා ගොඩා කහපත්ත කරලා තිබබන අපි හොඳ පරූ පරිසරයක් ඇතුව කිසි අගහිකමක් නැත ූපදිනවානේ එහෙමත් නමන් අපිනේ එතකොට අපි ගොඩක් මහන්සි වෙල්ලා ධනයා හම්බගන ජීවත්වෙන පිළිසක්නෙවේද ඇයිඒ අපි කලින් ජීවිතවල දන් පැන්දීමිදී එහෙම යාම් කිසි අඩුපාඩු තිබි ලතියනයි වාර ඇවිල් අපි මේ මේ ජීවිතය අපි ජීවත්වෙනටක ය අරංගන්න වෙනෝද නෙදද අරංගන්න වෙනෝ. අපි ලස්සන දේශනාවක් අද ඉගෙන ගන්නේ මේ මරණය ඉදිරියේදී අසරණවෙෙන් නැතුව කොයි විදිහෙටද ජීවිතය අපි හදාගන්න කියලා. චිත්ත ගෘහපති ගැන හලති නො දෝබ. බුදුරජාන් වහසසි දවසක් වදාලා ගිහි උපාසුපුු පාසිකාවන්ට ඔබ ආදර්ශයට ගන්න වනම් මිනුන්දන්ඩ හැටියට ගන්න කිව චිත්ත ගෘහපොතිතුමා. එක්කො හත්ත කාලවක උග්ග උපාසකතුමා ආදර්ශයට ගන්නකො ඒ ධර්මය හොදට දියුණු කර පයක කොහොමද දියුණු කරය කියල බලමු චිත්ත ගෘහපොතිතුමා අසනීප වුණා. එහන් දැන් ධර්මය හොඳට හැසුරුණා කියල ලෙඩවෙෙන් නැද්ද. දැන් සමාරුන්ට විවසන්න බැරි අසනීප වෙනකොට එදදි කෑ ගහල කිය නොකොද කිය. කොච්චර පින්කං කරලා තියනෝද. කොච්චර දන්දී තිය නොද. අපිටමයි මේ කරදර වෙන්නේ කියලා. අඩන්නෙද්ද ආදනෝ. ඇයි. දන්දුඋන්නට ප්‍රඥ්ඥාව තිබිලනෑ. ගුණ මේ උදව්කරාට අනිත්තායට ප්‍ර්ඥාව තිබිල නෑ. නොද ප්‍ර්ඥාව තිබ්බනං ඒකෙන අහිම වෙන්නේ. දැ අර සුප්පාවා සවපාසිකව සීවලී මහරහතන්න්නවාසගේ අම්මක්. සීවලි කුමාරය අවරුදු හතක් කුසේ ටිය කියලා හලතිය නොද. හිතාගන්න පුළුවන්ද. මෞකුස්සක ළමේ කවරුදු හතක්ඉන්නවා කියැ දෙලාමය අමෝරණව න එන්න එන්නනේ නතකොට යාමට කොච්චර අමාරුවෙන් නැදනේ ඒ කරම විපාකයක්. එතින් අවුරුදු හතක් ඉන්නකොට දැන් ඉන්න බෑ අමාරුයි. ඒට පස්සේ ඒ හිතුුවමකදද අනේ බුදුරජාණන් වහන්සේ ඒක තමයි කිවීමේ සංසාරය හරි දුකයි කියලා. මේ ඉපදීම දුකක් කියලා හිත හිත බුදදුගුණම හිතුව. හිතහිත දුකතුනී කරගත්තා. ඊළඟට දරුවවා බිහිවෙන්න ගිල දවස් හතක් භාගයක් එළියට දරුව ඇවිල එන්නේ නෑ හිරවෙල්ලා එකට කියන්නේ මෝඩ ගර්භ ගැබ හිරවෙනවා ගැබ හිරවෙලා මැරෙනවන අම්ම ලන අම්මලත් මැරෙනවා දරුවත් මැරෙනවා තති අපේ වාසනාවට අපිට හෙම දෙයක් වනේ නෑනේ එතකොට අර කර්ම විපාකයේ. කද හේතු කලින් ජීවිතයක නුවරක් ආක්‍රමණය කළලා සීවෙලි කුමාරය කලින් ජීවිතේ. අම්ම කිව්වා හොතේ හ මහරින්න පොඩි පොඩි ොරවල්ලොලිින් විංගල මිනිසු පයිනවා යටිකත්ව හදාන්ටිකිව ආ උපදේශ දුන්න හින්ද අම්මගේකුසටාව අම්මට වැඩි අමාරුණකා අටද ඇතුලේඉන්න දරුවට අවුරුදු හතයි මාස හතයි දවස් සතක් කර මිනිස්සු හිරවෙලා හිටිය කොටු ඇතුළේ බල කොටේ. ඒ විපාකේ. ච්ච්විද දක් ද ල ඳද එකක තුරු ච්ච පයක් වන්න නැති අන්තිමට මවකුසේ හිරවෙලා එන්න සිද්ධ වුණා අවුරුදුහතයි මාසාහතයි දව සතක් කර බිහිවෙන්ට් බැඩුව හිරවෙලා. එතකට ඒ වෙලාවෙත් දැන් උපාසකතුමා සුපිය සුප්පාවාසාගේ සැමියා බුදුරජාණ හස ගිහිල කිවනේ ස්වාමිණි හහිම දෙයක් වෙලා දැන් ගැබැ හිරවෙලා දැව සතක් කියලා. බුදුරජාන්ස සෙට් පැතුවා සුපපාවාසා සූපත්තේවා සුවසේ පිින්වන්ත දරුවකු බිහිකරාවා කියලා එතකොටම දරුව බිහිෙවනා කිසිම වේදනාවක් නැතිෝ. එතකොට අර දරු ගැබ ඉරවෙලා ඉද්දිීත් අරාම මොකද කළේ අරාම බුදුගුණම හිතනවා. බුදුරජාන්සගේ ධර්මයම හිතන වනන්නේ කොයි තරං දුක්කිට සංසාරයකද අිමේ යන්නේ ඒ ගැන බුදුරජාන්ස කියලා දු නැත්නා. අපි දන්නේ නෑනේ කිය කිය බුදුරජාණන් වහන්සේ ගැනම හිතනවා. ධර්මය ගැනම හිතනවා සංගරත්නී ගැනම හිතනවා. එහෙම හිතද්දි හිතද්දී අරදුක ඉවසගැන්ට පුළුවන් උුණා කාහික පීඩාව ලැබුණට මානසිකව පෙළෙන් ඇතුව ඉන්ට ලැබුණා. ඒ වගේ වයිසිට ගියාය ගොඩා කසරනයනවනේද ද වයිසට ගියා විතරන්න එම ලෙඩ වෙන්නේ. තරුණ අයත් ලෙඩ නොයි දුක් පීඩා එනකොට ගුඩා කසරණ වෙනවා. ඇයි අසරන වෙන්නේ. අර ධර්මය පුරුදු කරලා නැති නිසාර එක වුලක් ඇනිච්ච තැනකට තවුලක් අයිනෝවගේ. එක වුලක් කියන්නෙම කක්ද. කායිකව ලැබෙන වේදනාව. කායිකව වේදනාව ලැබච්ච කෙනාට මානසිකවත් ඒකින් පීඩා විඳිනවා දරුව සලකන්නේ මට මං කොච්චර කරලා තියෙනවා දඔවුන්ට එක එක්වත් එන්න බලන්න කිය කියා. ඕ සමහරයෙන්වා දරුවන් දො අර දෙස්තිය නෝ කියන්න ඒ කියැන්නේ ඔම උන්ට නම් හොඳදක්වෙන්න පාලා හෙම කියන ඕනේ ඇයිඒ අර වේදනා විවසගන්න බැරුව ඒත් එක්ක වැරදි විදිහයට කල්පනා කරලා වන්න වැඩේ අන්තිමට දේශයෙන් ගිහිල් ඉතින් පදනක හෙද නාරක තැන්වොල. ෙවල්දරල් දරුණ ගරට ඇල්ල ඉඳල කොහදපදින තියෙන්නේ නාරක තැන්වොල දැන් චිත්ත ගෘහපතිතුමත් හොඳට මසන ීප වුණා දැම අවසාන කාලවය සයි ගොඩ ඉතින් දැ යාාතින් වටකරගෙන ඉතින් මේ චිත්ත ගුරහපතිතුමා ගොඩාක්කයට සැලකුව උදව් කලා ධර්මය කියල දුන්නා. දැන් කට්ටිය වට වෙලා උපස්ථාන කරන දෙහෙම නිනෙ හොට හිට පොයට වටේ පිරිස ඉන්නවන උදව් කරන්න. ති එතකොට දැන් චිත්ත ගෘපතිතුමාට විතරක් පේනවා දෙවිවරු පිරිසක් ඇවිල්ලා. ඒ ආපු දෙවරු කියවා කොයි වගේ දෙවරු දැවිල තියෙන්නේ අතකෝ සම්බහුල ආරාමදේවතා, වනදේවතා, රුක්ක දේවතා, ඕෝසදීතින වනත් පතිසු අධිවත්තා දේවතා පොන්න දෙවරු කොටස්. ඒක කියන්නේ ආරාම දේවතා මේ ආරා්‍ය වලට ආරාමවලට අධි ගෘහිත දෙවිවරුන්නවා. මේ ඔක්කම පොලොවාසිදවරු සස්තිවෙලෝකෝවල ජාතුන් මහරාජිකින් ඉහල දිවිවෙලෝකවල නෙමීමේ. චිත්ත ගුර ප්‍රතිතුමාල්ලඟටාවේ කවුද ආරාම දේවතාරු ආරාමවලට අධි ගෘහිත දෙවරු ඉන්නවා. එළඟට වන දේවතා වනාන්තරවලට අධිගෘහිතව දෙවරු ඉන්නවා. එ ගැන වනාන්තරවල මිනිස්සුයේ මඩුවනේ. එතකට ඒ තැන්වල්ල වනන්තරවට ඒගේ විමාන හදාගෙන හින්වා වනාන්තර උඩ ඒ සෙවනි දැන් අපි වඋනත්ි පොමටමින් පේ ලස්සට වැඩිය ගොඩක් ලස්සන නේද උගට නැගල ලපුහ. පිරිසිදුවයින. සමහට ඒකත් එෙක් ඒ ගොල්ලන්ට විමාන පහල වෙනව ඇති පිණට. එතකටවානට අධිගෘහිත දෙවරු ඉන්න. රක්ක දේවතා සමහරවය ගම්මුල එීමම විශාල ෘක්ෂ තියනවා මිනිසු අඳින පුදන ඒවට අධිගෘහිත වෙනවා දෙවරු. ඊළඟට ඕසදී අඖෂධ රෘක්ෂ තියෙනවා. තින කියන්නේ ඔය පොල් තල් වගේ තාාලවරගේ ගස්තියනවා. ඒවටත් අධිගෘහිත වෙනවා. වනස්පතිසු ඒ කියන්නේ විශාල ඒ වගේ විශාල ගස්තියන වනස්පති ගස් කියන්නේ ලොකු ගස් ආනඒවට අධිගෘහිත දේවතාව. සංගම්ම සමාගම්ම චිත්්තන් ගහපතින් ඒ අදබෝචුන් ඒ ගොල්ලු රැස්වෙලා රැස්වෙලා එකතුවෙලා කියන්න පටන් ගත්හ මෙන්න මේ විදිහයට. ඔදැන් ගොඩාක දේවාල ගැම කියන නෙනෙ එතකොට දේවාල විස්තරය මේකින් දැනගන්න පුළුවන් ඒ වගේ ඇත්තටම කවුදඉන්න කියල. දෙන ගන්න කැමතින ගොඩාක් කැමති මාස්ත්‍රකා වන්නේන. ඒ දේවාලවල ගොඩක් කලාවට හොන්දට ගොඩක් කල්ල ෙඳල පුද පූජා ලබන තැන්න්නම්. මනිසුට ඒවට ගේයාාම් පිහිටකුත් ලැබෙන තැන්නම් හමතැන්ති න්නේ සහරුක කියන අපේකාරදරී නැතිවඋුණ හෙම කෙලකින් නොන ඊලඟට ඔය දරුණු දේවල් කරන්නේ නැති නම් ඒ තැන්ගොල්ල ගොඩක් කලාවටඉන්නේ කවුද ඔය ආරාම දේවතා වන්න දේවතා, රුක්ක දේවතා ඒ ගොල්ලු. එතකට ගොඩා නපුුරුැ නපුුරු දේල් කරනවාන ඉන්න කවුද ගොඩාපු බලවත් යක්ෂේවාදී මේ අසුරු කොටස්සිඉන්නේ. ත් ගංල්ල පොඩි පොඩි තැන්තිෙන්නේ ඒ ඥාතීන්ම නැතිවෙලා යාති ප්‍රේතකොට්ටස්ස ඉන්නවා. ප්‍රේතයන්ගේ වවිධ හැකියාවන් තියෙනවා ඒ ගොල්ලන්ට පුළුවනි මේ අපිට පේන ඇතිදිවල් බලන්න. එදකොට ආංවල්ලා හොරකංකල යෝක කියල කියන්න පුළුවන් ඇයිති අපිට පේන එයා බලං හිටිය එයාට පේනවානි අපි නැතිවෙලාවට අපට පේනැතු මේ එෙමෙහි යනෝ අපේ ගෙදරම ඇවිල්ල ඉන්න. ඒගොල් ඉන්න තැක්ති නොත් තිරෝකුඩ්ඩ කියන්න ූත්‍ර. මේ දොරවල් උලුවාසළඟ ගේ මුල්දේ පිළිකන්නේ ඔය තැන්ගොල ඉන්න. ඒගොල්ල ඒ තැංගොලට ආසකරගෙන ඉන්න ප්‍රේතකොටස්. ඒගොල්ල සමහයට ගෙවල්ළඟ ගස්තුළග ගාස් මුල තැගොල ඉන්න ඉතින් ඒගොල්ලවර ඥාතීන් පින් අනමුූදැන් කරන්නතු සතුටින් කාල බිල ඉන්නකුට එයාලට හරි හිතට දුකයි. ඉරිසියයි. ඊට පස්සේ දේශ කරනවා වෛර කරනවා. සමහලට ඒක පැත්තෙම ඉන්න බලවත් අමනුස්සේ අල්ලගන්නවා. අරල බයකෙන්නවා උඹ ගිහිල්ල මේක කරපන් නැත්තං බලාගණඩ පුළුවන් කියලා සැරදාලා යවනවා ඒවත් තමයිඔයි හදිහූුණියන් කරනවාය කියන්නේ ඒඇන්නේ යමයම් දේවල්ල බලවත් අමනුසකොට සින්නනේ ඉයාලාර අර ගෙදර ඇසුර කරගෙන ඉන්න දුරුවලෙ ුටික තර්ජනය කරනවා මැරකං කරනවා. මැරයු වගේ බය කරලා කියනවා ආහවල් තැන ගිහිල්ල මං කියනදේ කරපන්ගන්න අරුන්ද මරල දාපන් කියලා කියනවා. ටති ඕඩර භාරගෙන යනොකද හේතුව එයා ඒක කර ඇත්තං එයාව විනාස කරන්න පුලම් බයිට ඔය වගේ විෂඇත්තමයි ඒක. ති ඒනිසා හැම තැනකටම ගිය අය කියලා තමාරට අර කබල ිපිටවරුනවාගේ මිනිසන්ට වෙන්නේ. හරි පරිසං වෙන්න ඕනම් චිත ගරපති තුමාල්ළංගට කව්දලංගුුණේ පරේතයෝද නෑ අසුරොයෝද නෑ අරහුඳ දාර්මික ආරාම රෝක්ෂ දෙවත හැබැයි කියහල දේවරුව එන්න ඇති උඩ ඉන්න ඇති නමුත් මෙතැන මේ දේශනාව තියෙන්නේ මේ පොලොව ඇසුරු කරගත්ත දෙවවරු එයට තමායි කියෙ බුම්මානන් දේවානන් සද්දං සුත්තා කියලාර දම චක්ක සූට්‍ර තියෙන්නේ පොලොවාසි දෙවියෝ දහම් ගෝසාවාසල ද කිව්ය කියලා ඉට ඉහල දීවලෝ කොළ දෙවරුන්ට අන්නේ වගේ ඉතින් මොකද කිව් විගෘහපතිතුමාට පනිදෙහි ගහපති අනාගත මධ්ධානන් රාජා අස්සං චක්කවත්තීති කිවවා අනේ ගෘහපොතිතුමනී සක්විති රජ කෙනෙක් වෙන්න අනාගතය හිත පිහිටවන්න ඔබතුමා කියලා කිව් මකද කිව්වේ සක්විති රජෙක් වෙන්න හිත පිහිටවන්න. තක්විති රජුරු කියන කවුද. සක්විති රජුරුගෙනන මේ අද ඉන්න ජාති රජවරු ජනාධිපොතිවරු නෙමි. ගොඩා පුුණ්‍ය සම්පත්තියන ගොඩා ගුණධර්ම තියන පංචසීලයෙන්ම මේ මහපලොෝම දිනාගෙන පාලනය කරනවා එකයි එකක් න ඉන්නේ එක රජ කෙනයි. එක කාලෙක සක්විත රජ කෙනෙක් පහළ වෙච්චාම මුළු පොලොවම ජයගන්නවා ධාර්මික බලයෙන්. යුද්ධ කරලා නෙමෙයි. එයට සක්විති මැණනිකක් පහළ වෙනවා. ඒ චක්‍රරාත්නය පෙරටු කරගෙන සිවරංග සේනාවක්ක යනකොට ආසිමයන්නක් පුළුවන්. සිවරංග සේනාවක්ක යනකොට. ඒ විජිතේන ප්‍රාදේශය රජවුරු කියෙනා නේ රජතුමනි ඔබතුමාගේ මේක. හර පින් බලට කිය නො පැහැදිලා. අපි ඔබතුමා යටත ඉන්න. එතකට අවවාද කරන්න කියනවා. එතකට අආවාද කරනවා සතුන් මරන්න එපා සොරකම් කරන්න එපා වැරදි කාමු සෙවනි දෙන්න එපා බොරු කියන්න එපා මත්පැන් මදරව පාවිච්චිරන්න එපා ඔබලලාගේ විජිතවය දිහටම ඔබලම පාලනික කෙනෙයන්න. ඔය විදිහට සිව් මහදිවයිනම ජයගන්නවා. සමුදුර කෙලවරකොට ඇති දිනාගෙන ධාර්මයක තවතින්යට මැනි කක් තියන විතර ගොඩක් තියනවය. ෝට්‍ර දශනාව මහා සුදස්සන සූට්‍ර දීගනිකායයේම ගොඩා විස්තරතියනව සක්විති රජරුවන්ගේ සැපත සහ ධාර්මික බව පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ සක්විති රජ කෙනෙක් වෙන්න කියලා කිවේ. එතකොට චිත්ත ගෘහපතිතුමා ඒ දෙවරුන්ට කිව්වා තම්පි අනිච්චං තම්පි අදදුවන් තම්පි පහාය ගමනීයන් ඒ චිත්ත ගෘහපතිතුමා දැන් කාට වටේන්නට පේන්නේ. න තාත් හොඳදට මසනී පෙල්ල මරණය න දැන් ඔන්න සිනාමුසු මුුණින් ඇස්තක පියගෙන දැන් හුස්මහය හිහට පහට අදිිනවා. දැන් ඒ ගෘපතිතුමාට විතරයි පෙවුණන දැඟ සීයට පේනවා දැන් ඔන්න දෙවවරු ඇවිල්ල කියනවා ඇහනෝදැ අනේ මේ සකෘති රජ කෙනෙක් වෙන්න ඔබතුමා. එතකොට මේ සීය කියනවා කට ඇරලමකක්ද. තම්පි අනිච්චං ඒකත් අනිත්‍යයි. තම්පි අදදුවන් ඒ සැපයත් අස්ථීරයි තම්පි පහාය ගමනීයන් ඒකත් අතැරල යන්ත වෙනවා කිය කියනවා. එතකොට ඥාති පිරිසට දෙවරු පෙවුණි නෑ ජාති පිරිසට පේන්නේ සිය කියෝන එක විතරයි සිය කියන මකක්ද ඒකත් අනිච්්‍යයි ඒකත් අස්තිරයි ඒකත් දාලා යන්න වෙනවා කියල කියනෝ එතකොට වටේ හිටපු පිරිස බයවුනා ටිකක් මොකදද මේ දොඩවන්නේ ඒකන එහෙම ධර්මයක් හරකිව්වා. අද කාලයමු කද කියන්නේ පොඩිදවද ඔප්පු තියෙනවාද නේද අතන තියෙන්නේ උඹල රා්ඩුවෙන්න්න ඇතුව හිට පල්ලා ඔහොම කියනවාන එහම නේද නැත්තං අරකට දෙන්න එපා ඔහම එකඒකව මතක් කෙනවාන මතක්වෙලා ඉතින් අර සහ විකල්ලින් දොඩ වනවා එතකොටන බයිවිය ඉතුම එන ඒ කාලෙ බලන්න ඥාති පිරිස වටවෙලා ඒගොල්ල ඒ ඥාතිත පිරිසට ඇහුණමකක්ද ඒකත් අනිත්‍යයි. ඒකත් තස්තිරයි. ඒකත් දාලා යන්න වෙනවා. එතකොට ඥාති පිරිස කියන්න පටන් ගත්තා අනේ මේ ආරි පුත්‍රේනි සිහිය පිටවා ගන්න. දැම් බලන්න දැන් කෑගාගෙන ඇඩුවද කවුරුත්. බලන්නේ ධර්මී පුරුදු කරපු කාලිනේ දැන් අදකාල නන් හෙම නෙමයි. සමහරවිට ඉන්න කාලෙ සලයක පුවත් නැති දුවල එනවා. දුව ඇවිල් අර වටේ ඉන්න යාතීන්ටත් පේන්න බදාගෙන අටනවා මැරෙන් හදන මනුසයන්නේ යම්ම මේ දාලා යන්නේ පෝ කියලු. එතකොට අම්මට නැති ආදරයක් හටගන්නවා ඉතින් අම්මටඒ පාඩුවද නැද්ද පාඩුවක් හොඳර මතක තියාගන්න ඕන්න දැන් ඔබා අතරණ දෙදැ අපි පන්සල්ට ඇවිල්ල නෙමේ මැර නිනි ගෙදරණ එතකොට මැරෙන්න්නේ යනකොට කවුරු හරි අපිට වලක්ගන්න පුළුවන්ද බෑන නේ ඉතින් බෙහෙත්ගේන්න යන එක වෙනම දෙයක් ඒත් අනවශ්‍ය කලබලයක් නැතුවන කෑ ගහල දුවල පැල්ල උත්සලා තෑරලන එකෙම මැරෙනවා සමහර වෙලාවටන එහෙම නෙමයි අ බොහම ඉවසීම මුොලේ තියෙන කෙනෙක් ඉෙරි පත්වෙන් ඕන හැමෝටම තරෙන්න්නේන හැමක්මනේ තේරෙන කෙනෙක් කිස්සරහට දන්න ඕනේ එයා කියන විදි අහන් ඕනේ අනිත්තයින ඉතින් එතකොට කාටවත්ව ආඩන දොඩන කෑ ගහන බොරුවට කෑගහනයින් න බරට හරී දක්තයි නෙනෙ විලාප කිය කිය කෑගහන්න ඒයට ලංවෙන්න දෙන්න හොඳන ඇත්තට මාදරයට වෙන්න පුළුව. නමුත් ඒකාර මැරෙන කෙනාට ගොඩා කන ඒ අ කොහෝ මරිගෙන ඉල්ල වෙන කාමනයකට දාලා දොර ඩොක් කරලා තිබක් කමන්නේ. මොකද හේතු අරදැමේ බොහොම තීරණාත්ම කවස්ථාවන්නේනේ. මැරිල්ල හිත බැඳිලා අපායටකව පරේත වතරකි ගොඩක් වෙන්න පෙරේත ලෝකයන එකක්. ඇයි පිනු දහම කුත්්‍යයම් කිසි කරගෙන තියෙනවා අදාානයෙමද දෙ නවා නති පෙරුදානම දෙදනවා නන නමුත් අරවට ගොඩක් කාසයි කාමයට එතකොට ඒ තැන්වලම අතරෙනවා නිරේට යන්න හිතරම්ම. දරුණු විදිහට නමුත් එහෙම වෙනවා ගොඩක් අය දී අපරාධනන්නේ මනුසලෝකක හරින්න තිය අවස්ථාව නැතුව යනවා දෙවියන්න අතර හිත පිහිටවගන්න බැරුවෝ යනවා දැ මේ ගොල්ල මොකද කිව එක පාර සතින් අයපුත උපට්ට පෙහි මා විප්පල පීති. විලාපතියන්නේ පාරි පුත්‍රය සිහ පිටෝගන්න බලන්න එතන හිටපු පිලස ුද්ධිමක්ද නඇද බුද්ධිමත්. එයාලට පැටලුණවා හැබැයි මේ විලාපතියනවාය කියල නික කියවනවා කිය හිතිම ගොද දැක්කන නෙ. එට කියනවා ඒ වෙලා කියනවා ඇයි ආරි පුත්‍රේ මේ ඒකත් අනිීත්‍යයි ඒත් අස්තිරයි එකත් දාලා යන්න නොග මොකක්දේ කියන්නේ කියල හැව එතකොට කියනවා පින්වත්න ආරය පුත්‍රය ඔබතුමා මේ සක්විති රජෙක් එන්න හිත පිහිටෝ ගන්න කියලා මටමි ආරාධනා කරනවා දෙවරු පිරිවරාගෙන ඒකයිමන් කිව්වේ වානාගත සක්විත රජෙක් වෙන්න කිලීම මට කියීනවා. හිත පිහිටව ගන්නලු අධිෂ්ටාන කරගන්නලු. එතකොට ඒ පිරිස ඔන්න බලනේ පිරිසට එක පාර ෞරවයක් ඇතිවුණා. ඇයි දෙවරුත් කතා කරන මය කියන්නේනේ දැම්නිකන් අපි ෆොටෝයිකේලියත් දැක්කත් අප අපාකිල හිතනොන දෙවරු ආවා අපේ පින්කමට කියල හිතන ොන නි සමාරු. එතකොට මේ පිරිස සතුට වුණ සතුටක ලකිව්වා අනේ ආරය පුත්‍රය ඇයිඒ විදිහයට දෙවුරු කියන්නේ ඔබට සක්කවිති රජයන්න හිත පිහිටෝ ගන්නක අපිටන තේරෙන්න ැකිවෝක එතකොට කිව්වයි දෙවරු දන්නවකිව මං ගත කලපු යහපත් ජීවිතය පිළිබඳව. ඉතිං එයාලට හිතෙනවගේ නො මෙන්න මෙහෙම අයංකෝ චිත්තෝ ගහපොති සීලවා කල්ල යන දම්ම මේ චිත්ත ගෘහපතිතුමා හරී සිල්ලත් යහපත් ගුණධර්මයන්ගින් යුක්තව හිටපු කෙනෙ සචේ පනි දහිස්සති අනාගත මදධහනං රාජාස්සන් චක්කවත්ති. ඉතිං මේකෙන යම්හයකින් අනාගතයේ මම සක්විති රජෙක්කෙනවා කියලා ප්‍රාර්ථනා කළොත් හිත පිහිටවා ගත්තෝ. ඉද්ජිස්සති සීලවතෝ චේතෝ පනිදීම. ඔන්න ලස්සන වාක්‍යයක් ඉතාම අර්ථවදධයක් මොකදද මේක හොඳට මතගතියා ගන්න ඕනේ ඉද්ජිස්සති සීලවතෝ චේතෝ පනිදිී. සිල්ලතාගේ පැතුම ඉටු වෙනවා. කාග පැතුමද හිටවෙන්නේ සිල්ලොතයි නිකම් මට නිවන් සැප ලැබේවා මටනං අපාය යන්න බෑ මටනං ඕන එක්මනිින්ම සසරින් එතර වෙන්න කියලා කිව්වට සමුෘධමත් වෙනවාද. නෑ. සිල්වොත්තේ එඉදගෙන මටනක් දීවිලෝකයන්න ඕන මන්නන් තුසිත උපදදින්නේෙකට උපදින්න බෑ. ඒනම් තුසිත හිට පිහිටන්න නම්. මොකද වෙන්න ඕන. සිල්ලොත්ෙන් ඕනේ ඉදජිස්සඇති සීලවතෝ චේතෝ පනිදි. ඉටුවෙන්නේ? සමෘධිමත්තයෙන්නේ සිල්වතාගේ චේතව පනිදිය චේතෝ පනිදි ගැන ට පිහිටවා ගැනීම. ප්‍රාර්ථනය කියලපි කියන්නේ. ඕ නිකං පැතුවට ලැබෙන නෝන බුදුරජාන් ව අදර හෙනම් කවුරු කුමකින් පිරියේද කිලහෙවා. පතනය සමෘධිමත් වෙනවා නන්නේ ඇමින් මිනිස්ස හැම කෙනෙම පතන වනි සැපය. හැමෝටම ලැබෙනවාද. නෑ නියමිත ප්‍රතිපදා වෙන්නයට විතරයි සැපය ලැබෙන්නේ. ඇතකොට මේ කියනවා චිත්ත ග්‍රහපතිතුමා ඉතින් ඒගොල්ලෝ. කල්පනා කරා එයාල දන්නවා දෙවරු සිල්වතාගේ පැතුම ඉටු වෙනවා කියලා. මොකද හේතුව විසුද්ධත්තා සීලස්ස සීලයෙන් පිරිසිදු නිසා. අන්න තමන්ගේ ජීවිතය විශුද්ධියයට පත්වෙලා තියනෙ සිල්ලත් බවහේතු කරගෙන ආගෙ නිසයි පැතුම සමුෘර්ධමත්වයෙන් ඉටු වෙන්නේ. ඒගොල්ලෝ ඉටු පස්සෙ කල්පනා කරලා දම්මිකෝ ධම්ම රාජා ධම්මිකම් බලින් අනුපදස්සතේ. ඒගොල්ලට ලාභයක් බලාගෙන මොකක්දේ තැන් ධර්ම සක්කවිති රජතුමා කියෙන ධාර්මික කෙනෙක් සිල්ුවත් කෙනෙක් පචසීරෙන් ලෝක පලණ කරන කෙනෙන්නේ ඉතිං ඒගොල්ල අපේ ඇරයුමෙන් මේ අනේ මේ චිත්ත ගෘහපතිතුමා අපේ ඇරමින් සක්විති රජ වුණ අපිටත් ධාර්මිකව පුද පූජ පවත්වා විමුණවද ධාර්මික පුද පජ ධර්මික පුද පූජතමයි ඔය ආහාරපාන පළතුරු පූජ කරන්නේ ඒවා ධාර්මික අධාරමකයවමනවද ත්තුන්ගේ ෙල්ල කපල ලේදෙන්නේ. ඒවමනොවද ඒවා දහර්මික බලිබිලි නේද. ඒවා ධාර්මික වමනොවද සුවන්ද මල් පලතුරු ඔවගින් පුද් පූජා පවතනවානි ගුණ කියනවා නටනවා ස්ත්‍රෝත්්‍ර ගායනා කරනවා. ඒවමනෝද ඒ ධාර්මික දේවලීමට පින් අනුමෝදන් කරනවා යහ පත්දේවල් කරලා ඒවමනොවද. ධර්මික පුද් පූජාදේයවරුවෙන්ින් කරන. එතකට අර ආාමල්ට ආදී ගෘහිත වනන්තර අගිත රුක්ෂවට ආදී ග්‍රහිත දෙවරු කමති පුද්ධ පූජාලා බන්න. ඒනං ඒගොල්ල මේ ගොඩාක් ආරි ශ්‍රාවකම දෙවරු කියල හිතන්න. අමාර මොක දහේතුව ගොඩා පුද පූජාවලට ආසයි. හැබැයිතින් මිනිසුත් එහෙම නනි මිනිසුත් තමාව ප්‍රශංසා කරනට කැමති නෙද්ද. දැ කවරු හරයාවිල්ල වෛද්‍යවරයෙක්කින් නොකමු. වෛද්‍යවරයට බැනල බෙහෙත්තිල නොදේද නෑ. නැත්තන් ඇවිල්ල අනේ ඔබතුමා කොච්චර ලෙඩ්ඩු හොඳ කරලා තියෙනවද ඔබතුමානුවැ වෛද්‍යවරයා අනිත් ඇ වෛද්‍යවරු නෙමේ නේද ොහොම කියලලා කේපුහා මෝකද තියෙන්නේ සල්ලි ගන්නන්නේ නැතුවම බෙහෙත් දෙන්න ට තියනවා. ඒවගේ තමයි දෙවරු ඉදිරියේදී සුවද දුන් පූජා කරලා මල් තියල්ල පල්තුරු තියල කියෙනවා අනේ ඔබතුමා තමයි ඔබ වහන්සේ තමයි අපේ ජීවිතයට රැකවරණය පිහිට ආරක්ෂාව ඔබවහන්සේ අපේ ජීවිතල තියෙන කරදරව දකිනවා අපි මේ උපුඩ ූජ කරනවා දකිනවා අපිට පිහිට වෙන්න කියලා මිනිසුඉල්ලනවා. එතකොට ඒවා ඉටු කරලා දෙන්න පුළුවන් සතුටවෙලා එයාගේ යම් කිසි බලයක් තියෙන නේ දේවරුන්ගැෙන ඒ වයිටු කරලා කරදර බාධා තියෙනවා නැති කරල දාන්න පුළුවන්. යම්මට්ටමකට ඒ දෙවියන්ගේ බලයන්නු සහ ඒ සංනිවේදනය වුණ ප්‍රමාණයනුව පනිවිඩේ යන්නත් එ පන පනිවිඩේ යන්න අතර මැදිය තමයි කවද ඉන්නේ නද අපපුමහත්තයක් කියල කියන්නේ ඒ අතරම ඇදි කෙන ඒයාගේ සිල්වත් බව ගුණුවත් බවදත් බලපානෝද නැදම්බන්ධයනලි ඒ ඔක්කොම බලපාන තියම ලෝකෙ තියෙන විෂයන් ආර්විෂයන්නෙ මේ ඒවා ඒකාලි බුද්ධ කාල ඉඳලා තියන ඇවතුම් පැවතුම් සිරිත්විරි චාරිත්‍රවාරිත්‍රයඒව ලෝකෙ මකාම ලෝකෙ තියෙන දේව. ඒක පෙන්නන්නටමේ බුදුරදැන්හන්සේ පහළ වනේ චතුරාර් සත්‍ය කියලා දෙන්න එතින් මේ විදියට ආරාම දෙවරු ඇයි ආරාදුන්න කළේ. එයාලටත් බොද පූජාදී ඇධ්‍යාපිතතුම රක්ෂයත්තියන විශාල නොගියත්තියෙන කියෙලහි තන්න ඒකට අධදී ගෘහිතවෙච්ච දෙවිකෙනෙක් කින්න. එතකොට මිනිස්ස ඇතෙන්න් ගිහිල් ඔන්නන් අස්වැන නිලාගත්හම ආග්‍ර කොටසිං, එතැන කිරිය උතුරෝල සුද්ද පාවිත්‍ර කරලා දුංල්ල පුද පූජාතියන සිරිි අදටත් නැද්ද. එතකොට ඒ ගසටාදී ග්‍රෘහිත දෙවිය සතුට වවා සමාටයක මුරුයායට වෙන්න තිෙන අනතුර නැති කරලාදාන. නේද අනතුරු ඒයාගේ බලයකින් නැති කරලා දන සමහරවිට ඒ වන්න තියෙන රෝගබාද පීඩා පිළිබඳව කලින්ම මිනිස්සුන්ට සන්නවේදනය කරනවා. එතකොට මිනිස්සු අස්සනු සරු කරගන්නවා. එතකොට අපිහිතු මේ ගහවටේ ලස්සන දැන් සක්විති රජකෙනෙක් න? ඉතින් අර සක්විති රජතුමා හරි කරුණාවන්තයින ලස්සන සුදුවැලි අතුල්ල රංවැටක් ගහල ලස්සනට සරසර දෙනවා. එතකට ඒදවන්ට එත්න ප්‍රේමන නැද. ප්‍රියමනප ඒ වගේ පුද්ධ පූජා ලැබෙයි ධාර්මිකෝ සලකයි කියලා හිතල තමයි මේ දෙවරු ඇවිල්ල ආරාධනා කළේ. අන්න ඒකයි කියනෝය මට ආරාධනකට මං එතකොට දෙවරුන්ට කිව්වා ඕකත් අනිත්‍යයයි සක්විති රජසපයත් අනිත්‍යයි ඕකත් අස්තිරයි ඕකත් දාලයන්න වෙනවා කියලා. එතකොට මේ පිරිස වැඳ ගත්තා. වට හිටපුු ඥාති පිරිස වැැදගත්ත දැම්ම සීයා දැ මැරෙන්න්න කිට්ටුගෙනා බලන්න ඒකෙනගේ අභිමානයන අන්න නියම උපාසකය. අන්න නියම උපාසිකාව. නැත්තන් නියම නෙමෙයි. අඩ අන්ඩ වැල්ලපි වැලපි ඕ එක්ක දේශ කර කර එක්ක නැත් අම්මිලෝසිහි පතන් ඇැතුව මරණයට පත් වෙලා දුගති ගාමී වනවා. දැන් ඔන්න උපාසක කෙනාගේ වටිනාකමු. ඊට පස්ස කියනවා. අර පිරිස වැඳගෙන කිව්වා තේනහි අය පුත් අම්මෙහි ඕවාදෙහි. ආරපුත්‍රය නම් අපිට අවවාද කරන්න කිය කිව. ඔවුන් මරනාසන්න ජීවිතයත් මරණයත් අතර ඉන්න උපාසකතුමා හොඳට ඉන්න පිරිසට අවවාද කරනවා අන්න ශ්‍රාවකත්තය පිවතුනි ඒක තමයි ගිහි අයගේ මිම්ම චිත්ත ගෘහපතිතුමා ඔන්න ගිහයට කිව්ේ හැමවිලාම හිතන්නෙක් මම චිත්ත ගෘ්‍රපති වගේ කෙනෙක්ෙන එකැනම කදද මරණය ඉදිරියේ අසරණ වෙන්නේ නැති කෙනෙක්ව ඊට පස්සේ අවාදකරී කොහොමුද බලන්න ඔන්න අනනිත්තයට කිව්වා. තස්මාතිය වෝ ඒවන් සික්කි තබ්බං. එහෙනම් ඔබල මෙන්න මේ විදියට හික් මෙන්න. බුද්ධේ අවෙච්චප පසාදේන සමන්නාගතා බවිස්සාම ඉතිපිසෝ බගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනත්තරෝ පොරෙසු දම සාර්ථී සත්තාදය වනුස්සානම් බුද්ධෝ බගවාදී. ඔන්න පලවෙනි අවවාදේ මොකදද පලවෙනි අවවාදේ. බුදුරජාණන් වහන්සේගේ ඉති පිස්ෝ බාගව ආර හමේසේ භාගිතුන් වහන්සේ අරහංවන සේක සම්මා සම්බුද දැ බුදුගුණ දන්නවොද මේ පෙන්න්නතු. පාලීෙන්ද. සිංහලන උදන්න ෝද. ඕ සිංහලෙන් හුදට බුදුගුණ දැනගන්න ඕනෑ. ඉතිවිිසෝගාතාව කියවන්න පාඩංගනාා කියලා මදි. පුංචි පුතාලට කියල දෙන්න ඕනෑ. අරහන් කියන්න පුතේ මෙ මේක බුදුරජාන් වසේ රාගදේශමෝහ දුරුකලා. ආදශ සියලු කෙලෙසුම් කරින් දුරුවුණ රහසිංවත් පව් කළේ නෑ සියලු පාපයන්ගෙන් අතමිදුන සංසාර චක්‍රයාගේ අර සිදල දැම්ම සියලු පූජාවන්ට සුදුසුන ඔන්නය කරුණු පහනිසා අරහන්තේන පුච්චති අරහං කියල කියන කෙටියෙන් කිවොත් අරහං කියල කියන්නේ සියලු කෙලෙස් දුරු කලාටයි සියලු පූජාවන් පිළිගන්න සුදුසුකමටයි. ඒක තමයි ආරහන් කියන්නේ කියල දෙන්නනි දරුවන්ට අපිත් ඒේ බුදුගුණ කියලා තමයි බුද්ධ පූජාව පූජ කරන්න ඕනේ. මාගේ ස්වාමී බුදුරජා. හැමදාම ගෙදර බුදුන් අඳින්වද. හැමදාම හව සම්මයි තාත්තයි දරුව එකතුවෙලා බුදුන් අධිින් ඕන හොඳට සිංහලෙන් බුදුගන්න කියලා. එතකට මොකද වෙන්නේ. ආන එතකට ශ්‍රද්ධාව ටිකටක දරුවන් ජීවිතය ළ. ඇතිවිෙන අොදකක් කරදරයක් සතුටස්ෝම නසක් ඇතිවෙනකොටට මතක් කරන්න බුදුගුණ දම්නැත්තන් කොහොඳදු මතක් කරන්නේ නේද සම්මා සම්බෞෝද්ධයි කෙළමතක් කරනවා ගුරුපදේශ නැතිව චතුරාර් සත්‍යය සියලු ධර්මයන් අවබෝධ කළා කියල. විද්්‍යාචරණ සම්පන්නයි අනන්ත විද්‍යාවන්ගේ අවෝධයෙන් යුක්ත වනනා චරණ ගුණ ධර්මියන්ගේ යුක්තවන හිතනවා. අන්නෝඒ වගේ නවාරහදී ගුණ දැනගැෙන බුද්ධේ අවෙච්චත් පසාදේයන සමන්න්නාගතු. ුදුරජාන්සගෙන නොසෙල්ලන පැහැදීමක් අපි ඇතිකරගන්නවා කියලා හික්මෙන් කියලා අවාදයක් දුන්න. අර පිරිසට දැන් අපිට තියෙන පැහැදීම හෙල්ලෙන්න්න පුළුවන්. සෝතාපන්න වෙනකම් හෙල්ලෙන්න්න පුළුවන්. ඒක නොසෙලෙන මටමට එෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයක් එකට ඒ හෙල්ෙන් ඇතිවෙෙන කොද කරන්න ඕනෑ. නිතර බුදුගුණ හිතන්න ඕනේ නිතර ගුණධර්ම වඩන්න ඕනෑ නිතර බුදුරජාණන් වහන්සේට බුදුරූජාවන් පවත්වමින්. ුදුරජාන්සගේ ධර්මය අධ්‍යනය කරමින් ඉන්න ආන් එතකට පැහැදීම එන්න එන්න දියුණ වෙන. ඉඟට ධම්මේ අවෙච්චක් පසා දෙන සමන්නනාගතා භවිසාම අපි ධර්මය පිලිබඳ නොසෙල්න පැදීමින් යුක්ත වෙනය වෙනවා කියලා හික් මෙන්න කිව කොහොමුද ස්වක්කාතෝ බගවතා දම. ඒ ධර්මය මනාකොට දේශනා කළ තියන්නේ මේ ජීවිතයේදම අවබෝධ කරන්න පුළුව සන්දිීට්ටිකයි මේ ජීවිතමු දකින්න පුළුවන් දහමක් අකාලිකයි නම කාලෙ අවබෝධ කරන්න පුළුවන්ද හමක් එහි පස්සිකයි ඇවිත් බලන්න කියලා අපිට බය නැතුව දැන් වෙනශසන නම් හගන්න දේවල් තියනවා. ඒ අයි විතරයි කතා කරන්නේ. අනිත් අයි ගන්න නෑ. ඇයි බුද්ධිමත් එක කියන්නේ අර සාමාන්‍ය විශ්වාසය මතටම කොටුවන්නේ නැතිව විවෘත මනසකින් දකිනකෙනෙක් කාවත් ඒක පිළිබඳ සැක ඇතිවෙන්න පු මුුදුරජනස දධර්ම මෙෙම නෙමේ දුරජන්ාන්සේ ශ්‍රද්ධාව වරණනා කලා එක ශ්‍රද්ධාවත් කරුණු සහිතව ශ්‍රද්ධාව නිකන් විශවාස ේ පරිප්ලව පසාදන පරිපල පසසාද කියන්නේ ඉල් පෙන ශ්‍රද්ධාව පරණඩෙල් වගේ හොළන්ගේ හිට හමනකොට අනිත් පැතට ඇ මෙ මේ හමනකට අනිත් පැත්තට එහෙම පාවෙන ශ්‍රද්ධාවක් නෙමයි නොසෙල්න පැදීම ගැන බුදුරජන්නවන් ඒ නොසලන පැදීම නිකන්න්නේෙමේ කරුණු සහිතව හොන්ඳට විමසන්නව බුදු හාමුදුර කියන කව්ද ධර්මය කියන්නේ මොකක්ද සංගය කියන්නේ කවද ොඳට හාර්රලවසල බලන්න කිව්ව. බොදුරජන්නස වදාලා තතාගතා පවේදිතෝ භික්කවේ ධම්ම විනයෝ. විවටෝ විරෝචති. නෝ පටිච්චන්නෝ තතාගතයන් වහන්සේ වදාළ ධර්මවිිනේ විවෘත වුණහම මිසක බලන්නේ. වැහුණහම නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් විවෘත කරන්න විවෘර්ත කරන්න තමයි මේ ධර්මය පතුරන්න ඒකයි දැම මේ පින්නතුනුත් ශ්‍රද්ධාර රපානීම ධර්මය පතුරුවන්න කල්පනා කළේන. මනත් අහන ගමන් තව ගොඩාක් දෙනකොට මේ අහන ලැබෙනකොට මොක දෙවෙන්නේ. ධර්මයේ පැතිර කවුරු හරි ධර්මය දන්න ඇතිකෙ දැම කියන්න මේ ධර්ම දේශනාව එතකොට එඒ ආගනයේ දිහිතෙනවා ඇත්තනේනම් මේ කියන්නේ. බොරුවක් නෙමේ සතුන් මැරීම පවක් නේන්නම්. ඒක ගිහි කෙනෙක් මැරුවත් පව් පැවිදි කෙන මැරුවත් පව් ස්ත්‍රියක් මැරුවත් පව් පුරුෂයක් මැරුවත් පව කවරු ැරුවත් සතාමාරණක? නැත්තම් පවිදි කෙනට වෙන මේකුයි ගිහි කෙනාට වෙනේකු හෙමති නොද. නැ ගිහි අයට සිල්පද ටිකක්දීලතිය නො ගොඩක් රකින්න අමාරුුණ සයිතින් අනිත්තේ පැවිද් රකින රැක්ක නැහැ කියලා විසේෂ සුදුකමන්න මේ ගිහිටේක. යාල නිවනට පරක්ේ නවා.නේද. අර පැවිදිකෙනාගේ ගුණ ධර්ම පුරදු කරන්න පුළුවන්නන් ගිහිත් ජීවිචත්තිදගෙන. යා වේගෙන් නිවන කර යනවනේද. ඒවිදිී විෘර්ත කරන්න විවෘත කරන්න ඒහි පස්සක. ඇවිත් බලන්න කියනපුළ විවෘත වෙන්න්න විවෘත වන්න තමයි මේ ධර්මය බබලන්න අපිට මේ භාසාාවල ප්‍රශ්නයක් මිසක පින්වතුනි මේ ධර්මය හරියට ඕන භාසාාවකින් කියන්න නුවනැත්තාලනොට අක්ගාල ඕන භාසාාව අපට බාාව ප්‍රශ්නය තියෙනනොනනි ලංකාව අපිටන සිංහල බාසාාව අපි රට විතර නිතිය ඉස්සරනම් මාලදිවයින බෞද්ධ රජයක්ව තියෙනකොට මාලදිවයින සිංහල කතා කරන බෞද්ධවලු එච්චරයි අපි දන්නේ සිංහල රටකට මේ රට විතරයි අපිට සිංහල කතා කරන බෞද්ධ ිරිසක්කන්න රටකට තියෙන්නේ. ඒ නිසා සිංහලෙන් අපි කිව්වට තේරෙන්නේ සමමාට ඉංග්‍රීසියෙන් කියද අපිට පාලි වචනට සහර හරිම අර්ථ දෙන්න බැහැ. නමුත්දැන් සමහර ශ්‍රේෂ්ඨ ස්වාමින්න හසලයින්නවා ඉංග්‍රීසියෙන් මේ දර්මය පතුරුවෝනෝ එතකොට බොහෝ පිරිස් ටහිර වැසියන් පවා දැන් ධර්මය ඒගෙන ගනිත අපිටත් ලංකාව පුළුවන් වනොත් ලංකාව මේ තේරවාද නිවැරදි ධර්මය. ඉන්දීසියෙන් දෙමලින් චීන භාසාාවෙන් මේවා කියල දෙන්න කියල දෙන්න මොකද වෙන්නේ. නුවනැති අය මේක අල්ලනොවටක් ගාලා. පඥ්ඥාවත අයන්දම්ම නායන් දම්මූ දුප්්‍යස්ස. ප්‍රඥාවන්තයටයි මේ ධර්මය මෝඩ කෙනාට බෑල්ලන්න. ති නුවන තියෙන කෙන අල්ල නවාව ශ්‍රද්ධාවලග නතරෙන ඇද වුණු කරගන්න. ඉස්සල්ල ්‍රදධාවට පැමිණෙනෝ ඉටවසසි පුරුදු කරන් අධ්‍යයාට අධ්‍යකීම ලැබෙන ජීවිතයට. අත ්‍රදධාව ස්ථාවරයෙන. ආයදිව්පුරදු කරන ප්‍රායෝගික වයාට සතුට සැහැල්ලුව සැපේ දැනනො සමාධීන ආය ශ්‍රද්ධාව වැඩි දියුණලා ස්ථාවර වෙන. ඔයුදිහට අන්තිමට රහතන් වහන්සේට න අශ්‍රද්ධා කියලා. ඒකන්නේ ශ්‍රද්ධාවෙන් කළ යුතුදේ ඉක්ම ආදිය ආයි ශ්‍රද්ධාවන්න මේ පිළිගන ප්‍රත්්‍යක්ෂ වසයම ප්‍රත්්‍යක්ෂ වසයම සාක්ෂාත කල වර වද අපි ්‍රද්ධාාවෙන් නිවන පිගන්නේ. ්‍රත්්ධාවවෙන්නේ වන පිළිගන්න එතකට මේ විට චිත්ත ග්‍රපතිතුමා දෙවිනනිට කියීමක් දහි පස්සෙකා ද ගුණන ඕපනයික කියන්නේ තමා තුළයිම දකින්න ඕන ධර්මයා පච්චත්තං වේදි බ්බෝ විං්ෝහි නෑ පච්චත්තන් කියන්නේ පෞද්ගලික විංඥෝහි කියන්නේ ප්‍ර්ඥාවන්තයා පෞද්ගලිකව වේදි තබ්බෝ කියන අවබෝධ කළ යුතුයි නුවනැත්තන් විසින් නුවන තියෙන කෙනා පෞද්ගලිකව වෙන්වෙන් වසෙන් මේක ඕ තනි අනය මේක පොද්ුවේ අත්වැැල් බැඳගෙන යන්න පුළුවන් ගමනක් නෙමේ. ඉතින් අපි ඒක අනිත් අයට ඇගිල දෙකල කෝම මේ සමාජ සිල්ලකි නෑනෙ ඒනිසා මටත් තමාරුයි. එහෙම බෑ තමන් සිල්ලත්තුනොත් කවරුවරි හැදී තව කෙන. නේද අමතාත් අ සිල්ලත්වනු දරු සිල්ලත්වේ හොඳට තේනවා නෙද දරම හැරෙන පවුල්ලට අපේ පවල දරුව තරන් අත් දරුව හොඳ නෑගල තෙර නැද. තේරෙනවානේ? අපේ දරුව හරි සංන්ේදීමෙන් යුක්තයි හොඳ කලාතුරකින් දරුවකින්න පුළුවන් සසරගෙන පුදේවල්ලන්නවා කොච්චරකිවත් හදන්න බැරි නේද. මෙහෙම නැත්තන් සියයට අනුනම්මයක්ම දරුව අම්ම තාත්තා හොඳ වෙනකොට හොඳ වෙනවා. අම්ම තාතා නරක් වෙනකොට නරක් වෙනවා. ඇසුරු කරන පුද්ගලයවනුව වෙනස් වෙනවා හිටමහිට. ඒනිසා අම්ම තාත්ත හොඳ ගොඩාක්ක තාත්තලට ලොකක කීමත් යෙනවා. තාත්තලාට අරකුසිකර බොන්නේ නැතිවනී? ධර්මිකව අම් මත අම්ම ඉතාත්තයි සමගි බව පෙන්නමින් දරුවන්ටන ආදරයෙන් කරුණාවේ දැන් ගොඩාක් විවාහවෙන්න කලින්න්නේ ආදරගින් එනෙ විවාහනාට පස්සෙ නෑ. ඇයි හේතුව. අ අන්‍යෝනය අවබෝධයක් වැටහීමක් නෑ. නමුත් ධර්මය නෑ ධර්මයකයන්න ම සමගියන ධර්මය විරසකවීම කියන්නේ අධර්මයන දේශය කියන්නේ අධර්මය මෛත්‍රිය කියයන්නේ ධර්මය. රුණාවෙන් එකිනකාට උදව කරගන්නවා අන්න්‍ය මත ඉවසනවා කියන්නේ ධර්මය එකට එක කරනවා කියන්නේ. අධර්මය අන්න ධර්මය නැති තැන ආසමගේ. ඉතින් දැන්කී විමුකක්දමින් අන්න තම තම පෞද්ගලිකව තමයි මේ ධර්මය ගලපගන්න ති විවාහ වෙලා හිටියත් අබු සැමියන් හැටියට ධර්මය ගලපගද්දී දෙන්නට එකට ගලපගන්න බෑ හිද දෙකක් නෙනෙ ඒ හිද්දක වෙන වෙන ධර්මය. ඇැයි දෙන්නටම පුළුවන් සමස්ශ්‍රද්ධ සමසීල සමචාග සම ප්‍රඥ ඇතිකරගත්තුොත්. පරලො දිත්ව ඔන්නන් කැමතින එකතු වෙෙන්න්න පුළුවන් ල දේශනවතිේනවා. සමානව ගුණ ධර්ම දෙයවුණු කළ අන්නේ වගේ. ඒ ළඟට බුදුරජාන් වහන්සේගේ අර ධර්මයඇසරින් චිත්ත ග්‍රපතිතුමාගේ නො සංගී අවසක් පසාදේන සමන්නාගතා, භවිශසාම, ශ්‍රාවක සංඟරුවන කරෙහි නොසෙලෙන පැහැදීමකින් යුක්ත වෙනවා කියල ඔබල හිත්පන්න සුපටිපන්න ෝජු පටිපන්නආදී ගුණ. ඒ අස්ටාර්රි පුද්වෙල ශ්‍රාවකංරඥය යබි සරණ යන්නේනෙ සෝවාන් සකදාගාමි අනාගමි අරහක්. සමහරවිට පැවිදිවේක්ෂ භික්ෂුවක් නොමනා ක්‍රියාවක් කරන අපිට පේන්න පුළුවනි. දැ ඔබට හිතෙන් එඇද්ද මේ භික්‍ෂූ නාසෙල වැරදි වැඩ කරනව නොවෙද. ඇයිඒම ගොඩක් වේන්නේ. මාධ්‍යඒව බයනැතුව දාන හින්ද. පොඩි දෙයක් වුණක් ලොකුවට දානවා. ඇයි අනිත් ආගම්මල පූජකය ඇති වැරදිවෙන්න ඇද. ඇ? මෙච්චර ධර්මයක් තියෙන ධර්මයක් ඉගෙනගන්න අවස්ථාව තියෙන අතිනුත් වැරදි වෙනවනම් අනිත්්‍ය ඇතරින් කොහොම වෙන ඇදන. ඒවා ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ වහලා තියෙන. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආගමගෙන හැඟීමත් තියනවා. නේද හැගීමත් තියනවා ඒක රැක ගන්න උනය කියලනේ ඉතින් ඒගොල් ඔක්කම වහලා ආවරණි කලයෝ මොනව දානදන නැතුෙම විසඳ ගන්නවා ගැටලු. අපේ කොහොක දෙලා තියෙන්නේ. එකනෙකාට එකනෙකා නෑ. අනියි ඒවා එල්ටදානෝ වේචනක න ඒ කියන්න මේ වැරදි කරන භික්ෂූන්ගේ වැරදික්‍රයා අනුමත කරවාගෙන නෙමෙයි. නේ වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. නමුත් ඔබ ගිහි අය හැටියට වැරදි කරණයගේ වැරදි ගැනම ගී කියයින්න හොඳ කරනය නැද්ද. හැම ශේෂත්‍රිකම වැරදියන් වෛද්‍යවරවා අතර වෛද්‍යවරු වැදි කරනවාය කියලා. හැම වෛද්‍යවරයෙක්ම වැරදිද නෑන. නමුත් මේ බුදුරජාණන්ක ශ්‍රාවක සංගරත්නය. ලා අපිට බොහොම ගෞරවයෙන් වඳන්න පුළුවන් ඒ අස්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංගයට අයිති වන්න භික්‍ූන් හසල නැද එක්ක නෙක්ද දෙන්න දඉන්නේ සයා දෙසී අදඉන්නේ දහස් ගණඉන් අලංකාවේ බොහොම හොඳට උපසම්පදා සීලේ රැකගෙන ඉන්න දහස්ගානක් අපි දන්න අප හැදිලිය මෙහෙම ඉන්න අය කියලා ඉතින් අපිට පුළුවන්න්නේ උන්වහන්සේලා දිහැ බලලා ඒත් අරමුණු කරගන්න ඕන පෞද්ගලිකවද නෑ දැඟ බරමුණු කරගන්න ඕනෑ මේ අහවල් රන්නේ භික්‍ෂූන් හසල කේලද නෑ ශ්‍රාවක සගරත්නය බුදුරජාන් වහන්සේගේ අන්නේ ගුණේ අප්‍රමාණයි. ඒ ශ්‍රාවක සංගරත්නය අන්‍යා කොන්ඩ්‍ය මහරහතන්හසින් ඇරඹුණු ශ්‍රාවක සංගරත්නය සාරිපපුත්ත මුොගල්ල නග්‍ර ශ්‍රාවකයන් වහන්සලා ඇතුළු. අසූමහා ශ්‍රාවකයන් වහන්සල ප්‍රධාන ශ්‍රාවක සංගරත්නේ දැන් ඔබ හිතන්න දැන් ඔන්න මම පැවිදිප සම්පදාව ලැබවා. එතුවන මට පැවිදිඋප සම්පදාව දුන්නේ කවද ආචාරය උපාද්‍යයන් වහන්ස ප්‍රධාන ප භික්ෂූ වහසේලා භික්ෂ සංගේයාාවවි සිදුන්නා. එතකට ඒ ආාර පාදය වහන්සේලට දුන්න පැවිදිවප සපදාව කවද ඒ අපේ ආචාරපාත් ගුරුදේවන් වහසේ ලි ගුරුවරු. එහෙම ආපස්සට ආපස්සට බැලුවත් කෞදවසානීන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පැවිදිඋප සම්පදාව දුන්නේ අංජා කො ජ මහරතන්සේතුළ පස්ස වග භික්‍ෂූන් වහසේලට සාරිපපුත්ත මහරතන් වහසට මුදගල්ලන හරහතන් වහන්ස. මහාකස්සක මහරහතන් ඒ පරපුර දක්කාම නොකඩවා අවිච්චින්නව යනවා සින්දෙන්න්නේ නැතුව. ඒකයි කියන්නේ ඒ අරමුණු කරගන්න අපිට පුළුවන් කියලා ශ්‍රාවක සංඝයා බුද්ධ කාල හිටපු. ආන් ඒ පිළිබඳ අර සඟගන්න හිතාගෙන නොසලෙන පැහැදීමට පත්ව කිය කිව්ව අනු බලන්න ගිහි කෙනෙ හොඳ උපාසක මහත්තේ කනිත් උපාසක උ පාසිකාවන්ට කරපු තව ලස්සනයක් කිවවා ගොඩාක් වටනවා. යංකුහොපන්න කිංචිකුලේ දෙය දම්මන් සබබන්තන් අපට විභන්ත භවිසති සීලවන්තයෙහි කල්ල යන දම්මති. යම්කිසි දියයිුතු දෙයක් කුලේ තියෙනවනං කුලේ ගැන පවුලේ ගෙදර නිවසේ යාම්කිසි දෙන්න පුළුවන් දේවල් තියෙනවනං ආංග සියල්ලම මේ පුරුදු කරගන්න එක පුළුවන්නන්. ඒ සියල්ලම අපට විභත්ව බෝජික කියන්නේ නොබෙදාාවලදන නොබෙදාවාලදන පවිච්චි කරවා කියන්නේ මේ කොටස දෙනවා මේ කොටස දෙන්න නෑ කියල බෙදන් නැතුව. මේටික දෙනවා මේටික දෙන්නෑ කියලා නොබෙදා හිතෙන් බෙදන්න එපා කියනවා. මේටික මං මෙච්චරත් දෙනවා මෙචර දෙන්නෑ කියලා හිත නොබදා සීලවන්තයෙහි කල්ය ෆිල්ුවත් කල්ලයන දරම ඇති අය කෙරෙහි බෙදා හදාගැෙන පාවිච්චි කරන හිතක් උපදවාගන්න කිව. මේකට කියන්නමු කක්ද. චාග බලය. ත්‍යයාගය. ඒ එක අපි දැන්වුවේ ටිකටික දාන දිදී දාාන දී හරුරනමකක්ද. තයයාගේ නමුත් අපේ හිතේ මසුරුකම නැද්ද තියෙනවා. එක ටිකටික ගේවල දාගන්න ඕනේ අන්තිමට පුළුවන්න්නන් යස්ස යාචනකෝ දිස්වා මුඛවන්නුව පසී දැති. ඉල්ලගනෙන කෙනෙ දැක්කට පස්සේ මුණ පැපත්වෙනවන. දත්වා චත්ත මනවෝද දීල සතුටු වෙනවානම් තංගහරං වස තෝසුකං ඒ ගෙදර ඉන්නෙ හරි සැපයා. ධර්මය තියෙනවා. ඒක කියන ඉල්ලගෙනෙන කෙන දැක්නහම් සතුටත් ැතියෙන අපිට එහෙමමනේ මොකක්හරි අවුලක් ඇතිවෙන අහිතයනෙ එට ශ්‍රාවක සංගරත්නයට දෙද්දි ශ්‍රාවක සංගරත්නය ගුණ හිතන්නට ඕනේ. ඊළඟට සිල්වතුන් කල්ලයන ධර්ම ඇති අය දකිද්දි. අන්න බෙදාහදාගන්නවා මචරද්‍යෙනවා මෙච්චරද දෙන්නනැ කියල ඒක මේක දුර්ලබ කුසලයා එක පාරහදාගන්න බැහැති ඒකට අපි ටිකටි ටිකටික අපිට වයසට යද්දි හරි හදාගන්න පුළුවන්මුුණුත්තේක. නේද. එහෙමනි මේනි අප ඒතු කල රැස් කල රැස් කලා තියෙනවා. මිහි බැඳම් බිගුන් හටවනදේ දැක දැකම. තවතාව ලොබින් දන රැස් කර තබනුකිම කියලා අර සුභාෂතය කවයක් තිේෙනේද. මී මැස්සු පැන එකතු කරනවාලු. ඉතිං ඒ ගොල්ල එකතු කරාට කවුද පාවිච්චි කරන්නේමි නිසු කඩාගන්නවා. ආංගේ දෙ දැක දැක. තාවතාව ලෝභකං කර කර මකටද මේ. ධනේ රැස්් කරන්නේ කියලහනු. අන්නේ ඒ කරුණු තේරුන්ගෙන පුළුවන් විදිහයට දන් පැන් පපුදන්න කියනවා. අන්න අවවාදේ. ඉති මේ විදියට අවාද කරලා අතකෝ චිත්තෝ ගහපති මිත්තා මච්චේ ඥාතිසාලෝ හිතේ. ඒ තමන් ගෙතන හිටිය යාලූ හිතමිත්‍රයෝ නෑ ලේඥාතිීන් අනිකුත් ඥාතීරු. අංගේ සියලු දෙනාට බුද්ධේච ධම්මේච සංගේච පසාදී. ුදුජාන්හස ගෙනත් ධර්මය ගැත් සංයාා ෙනත් පැහැදීම උපදවලා චාගේච සමාධ පෙත්වා තයාගේද දන්දීමද සමාධන් කරවල කාලමකාසීති මරණයට පත් වනා කළුරිය කළුරිය කරන්න මොහොතකට කලින් බුදුරජාණහසගේ උපාස ශ්‍රාවකතුමා කොහොමද එයාගේ අභිමානයන්නේ කොහොමදේ ප්‍රඥාවන්ත බව. හොමද රණ දිදරයේ බය ඇති ගැනීම නැත්ත රණය කියද කොච්චර යි අන්න නොදන දැන් අපිට කිවොත් එක පාර හරි වැඩි මොනුවත් කරන්න බෑ. තව එක දවසයි ඔබට ජීවත් වන්න තියෙන්න්නේ කිවොත් වෛද්‍යවරයෙක් බලලා ඕොකක්වෙයිද. කරන්නම දෙයක් නෑ මේ ඔබට අඳනගන් බරන අවාසනාව සතියකට කලින් ආනම් බේරගන්න තිබ්බ හෙට හවස්සෙනකං ඉදී කියලා කියන්න සමමාවෙෙන්න්න ඉති කියන්න වෙනට කියලා කිවොත් කොහොද වෛද්‍යවරද. හ? අෆිමානසව කඩාගෙන වැටිලා නේද. අපිට පිනද හමක හිතනවා දරුවන්ටම කදද වෙන්නේ සැමියටම කදද වෙන්නේ බිරිඳටම කක්්ද වෙන්නේ අම්ම තාතරම මේ ගෙවල් දුරුල් මයාලම කක්කර ගනීද. පුතානන් දැන් ලොකු දුවමකක්කරගන්න ඔහොම හිතනවනන්නේ. හිතල හිතල ධර්මය හිතාගන්න බැරුව යන්න පුළුවන්. එහෙම නැතුව හිතුනනං තම්පිය අනිච්චන්, තම්පිය අදදුවන්, තම්ප පහාය ගමනී. ඒ ඔක්කොම අනනිත්‍යයි ඕකත් අනිත්‍යයි අස්තරයි මේ ඔක්කොම දාලයන්න වනවා මේ එතකොට හිතෙනවන තව දවසන්නෑ ඔය වෛද්‍යතුමා කිවට දවසයි කියලා මන් තව මොහොතකින් වුණත් නැතිවෙන්න පුළුවන් කියලා හිතන අන්න ශ්‍රාවකත්වය න එතකොට ඉන්න අටමකක්ද කියන්නේ ඇලෙන්න්න එපා ගැටෙන්න්නේ එපා. එහෙම එකක් කෙල්ලා තියෙන මෙම ඇත ඉතිහාසෙත් ඒ ස්වාමිය මැරෙන්න්න ගිහිල්ල මේ තරුණ බිරිද ස්වාමියට කියලා මේ සිිය පිහිටෝ ගන්න මේ ගැන් මොනමත් තාස කරන්න එපා ඊට පසි කියලා මට ඔක්කෝම මතාරන්න පුළුවන් දුවයි රැකියාවයි මට අතාරන්න බැකිව. ඔයාවත් මට අතාරන්න පුළුවන් දුවයි රැකියාවයිගෙන මට ලොකු බැඳී ඊට පස්සෙයා ධර්මය කියලදීලා ආය දුකට පත් වෙන්න වෙන්නේ ඔ ඔක්කොම අතහෙල දාන්න ඒ මේ ඔක්කෝ මනනිත්‍ය දේවල්න්නේඒ බලන්නේ තරුණ බිරිඳකි තිය නාත්මසක් තියන තවත් ය දැ දුව ලොකු ඒ තරුණ නම්ම දැන්ටිකක් මැදිවයිසට ඇවිල්ලා ඒ ස්වාමිය මරණයට පත් වුණා එතුකට බලන්ේ ශ්‍රාවකර්තය යන්න නියම උපාසිකාවත්නේ ඉතිං අපිටත් මේ ගෞතම බුද්ධසාසනය තුළ සැබෑ ශ්‍රාවකය බවට පත්වෙන් පුළුවගුණුත් ධනය හම්බ කරනව තමයින සතුටගින් නොනමුත් තේරුන්ගෙන ඉන්නේ අනවස්්‍ය බැඳීමක් නෑ හරි සැල්ලු න්නේ එද මේ ධර්මයහනකොට ින් තෙරන්න්න අඳනා කරගෙන සිල්ලැක්න පන්සිල්ලකින්න බෑබෑ කිය කිය මේ පෞරුෂ්‍යයක් නැතු කෑගහන්න යතුනි නෑමට පුළුවන් කියල හිතටරගෙනන හොඳට පන්සිල් ලැකගෙන ආර්යෂ්ඨායක මාර්ගගේ චතුරාල සත්‍යය ගැ ඉගෙනගෙන. ඉතා ශ්‍රද්ධාාවෙන් යුක්තව ගුණ ධර්ම පිළුවොත් ඔබටත් පුළුවනි සැබෑම ශ්‍රාවක දරුවන් ශ්‍රාවක දයනයෙන් බවට පත්වවෙන්නේ. ඉතින් අපි හම දෙනාට මාශිවාද කරනවා. ගෞත්තම බුදුරජාන් වහසේ සරන්න ගිය. සැබෑම ශ්‍රාවක උපාසක උපාසිකාවන් බවට පත් වෙන්න. මේ පෙන්නතුන් සීරු දෙනාටම භාග්‍ය වාසනාව උදාවේවා. තු සාතු.